අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් අද සිට විවෘතයි ගත වූ පැය 24 තුල මෙරටින් කොවිඩ් මරණ 4ක් බන්ධනාගාර තුල සිදු වූ පළමු කොවිඩ් මරණය මහර බන්ධනාගාරයෙන් වාර්තා වේ ආයිඩීඑච් රෝහලින් පැන යාමට උත්සාහ කළ තවත් කොවිඩ් ආසාදිතෙක් රෝහල් ආරක්ෂකංශ භාරයට කොළඹ සහ ගම්පහ ප්‍රදේශ 6ක සංචරණ සීමා අද අලුත්ම පහේ සිට ඉවතට බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ අයවැය කාර්ක සභා අවස්ථාවේ විවාදය අද සිට අමරිකාවට තවත් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා දෙවන පාසල් වාරයේ අධ්‍යන කටයුතු සඳහා අද ආරම්භ කෙරුණා ඒ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ पूर्ण सौख्य आरक्षित क्रमवेद अटते बस्नाहिर पलात सह हुदेकला करैति प्रदेश हेर अनिकुत पलात्वल तुन्वन वारे संदह पासल हाई श्रेणी सिट दह तुन्वन श्रेणी दाक्वा अद यली व्यूर्त केरुना यनुवाद दिने सिट पासल पांदास एकसियकट आसन्न संख्यावक व्यूर्त किरीमट कटियुत योदाति बिनवा मेवन विट पासल आरंभ वेला तीनो बस्नाहिर पलातेन पीटत अनिकुत प्रदेश वल एमेन्म सौख्य बलधारीन अध्यापन बलधारीन पासल तुल अवश्य पीवर गिनैति बवई वार्ता वेन्ने सौख्य ආරක්ෂිත ප්‍රමාණව මීට අමතරව විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි රතවාහන රාජකාරී බාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂයෙන්ම කුඩා දරුවන් පාසල් දරුවන් ප්‍රවාහනය කරන ප්‍රවාහන මාධ්‍යන්වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට පොදු ප්‍රවාහන සේවා බස් රථ දුම්රිය ඒ වගේම වෑන් රථ ත්‍රිරෝද රථ කුලී රථ සහ වෙනත් පුද්ගලික රථවල දරුවන් ප්‍රවාහනය සිදු කරනවා මේ දරුවන් ප්‍රවාහනය සිදු කිරීමේදී අනිවාර්යයෙන්ම ඒ රියදුරා ඒ වගේම සහායකයා නැත්නම් වෙනත් බලධාරියෙක් එම වාහනවල අයිතිකරුවන් ළඟමයේ වෙන්න පුළුවන් පුද්ගලික අයිතිකරුවෙක් වෙන්න පුළුවන් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කිරීමට වග බලා ගත යුතුයි ඒ වගේම මේ දරුවන් ආරක්ෂිතව රැගෙන යා යුතුයි එමෙන්ම දෙමව්පියන්ට යුතුකමක් තියෙනවා පොදු ප්‍රවාහන සේවාවල දරුවෝ ගමන් කිරීමේදී අවශ්‍ය උපදෙස් දීලා එවන්න මුහුණු ආවරණ පළඳවලා එවන්න ඒ වගේම නිරන්තරයෙන් අත්පිරිසුදු කර ගැනීමට උපදෙස් දීලා ඒ අවශ්‍ය කටයුතු කරන්න ඉතින් මේ ආකාරයට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා දෙමව්පියන් වගේම පොදු ප්‍රවාහන සේවාවල රියදුරන්ගේ වගකීම ඉතාම වැදගත් වෙනවා දරුවන් ප්‍රවාහනය කිරීමේදී ඒ නිසා ඊට අනුගතව කටයුතු කරන්න රතවාහන රාජකාරී බාර නිලධාරිනුත් නිරන්තරයෙන් මේ ගැන විමසිලිමත් වෙනවා එම කරුණු නිවැරදි කිරීමට පොලිසිය නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබනවා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත් කලාප සහ කොට්ටාස අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණිය දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා නමුත් මෙලෙස අද දිනේ පාසල් ආරම්භ කරනද සමස්තයක් ලෙස පාසල් වෙත සිසුන් පැමිණීමේ අඩු ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අපේ තාම සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන්ව පිළිගන්නට ඒ වගේම එයාගේ අධ්‍යන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තියෙනවා. නමුත් දැන් දවසන 7යි 30ට තම ආසන්නයි. නමුත් දරුවන්ගේ පැමිණීමේ ලොකු අඩුවක් අපිට දකින්නට ලැබෙනවා. पब्लिक
ගතෝ පැය 24ක කාලය තුලදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ අතර මහර බන්ධනාගාරයේ සිට රාගම ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර රෝගියෙකු මිය ගොස් ඇති අතර සිදු කරන ලද PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ගතවූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුත්කලින් කොළඹ 15, කොළඹ 12, කොළඹ 10 සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මියගිය පුත්කලින් සිය දින අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුත්කලින් දෙදෙනෙකු ඇතුළත් වෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනී වී කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 77 කාන්තාවක් මියගොස් තිබුණා. අදාළ කාන්තාව පසුගිය 21 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. එසේම කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 53 පිරිමි පුද්ගලයෙකුද මියගිය පිරිස අතරට අයත්. ඔහු පසුගිය 20 වනදා මියගොස් තිබුණා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වූයේ නිදන්ගත පෙනහළු රෝගයක් කොවිඩ් 19 සමග උත්සන්න වීමයි. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදිනී වීම හේතුවෙන් පසුගිය 21 වනදා මියගොස් තිබුණා. ඇයද කොවිඩ් ආසාදිනී වීම හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් 19 ආසාදිනී වීම හේතුවෙන් මියගොස් තිබුණා. ඒත් සමග කොවිඩ් 19 ආසාදිනී වීම හේතුවෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගියා. ඊ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 400 දිනක තහවුරු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එයතුරින් පුත්කලින් 391 දිනකම දේශීයව හඳුනා ගැනුණා. ගත වූ පැය 24 දීත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 121ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 27 දිනක හඳුනාගෙන තිබුණා. එත් සමග මිනුවන්කොඩ බ්‍රැන්ඩික් සහ පැලියකොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16639ක් දක්වා ඉහළ ගියා. එත් සමග මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවද 20000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 20171ක්. ඉන්පුත් කලින් 14069 දිනකම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 6015ක් පමණයි. මේ අතර මහර බන්ධනාකාරයේ සිටි රැදවියෙකු අසනීප ගණනාවකින් පිළිම හේතුවෙන් ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත පසුගිය 21 වනදා ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් එම රැදවියා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දින ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී අදාළ රැදවියා කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව බන්ධනාකාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. මෙම රැදවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාකාරයේ වෙත මාරු කර තිබූ අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදිනී වී නොමැති බවට හඳුනාගත් බවයි බන්ධනාකාර පාලන කොමසාරිස් ජෙනරාල් වරයා අපකල විමසීමකදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 82 වෘති ගිනිගත්තේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදිත 22 වෘති පුත්කලියෙකු රෝහලින් පලා යාමට තැත් කිරීමේදී රෝහල් ආරක්ෂක අංශ විසින් සිය බහරයටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ සවස 6:30ට පමණ සිදු වූ ඇති බවයි. මෙවන විට එම පුත්කලයාව ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා පිටත් කරවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. නිරන්තරයෙන් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිත රෝගීන් පැන යාමේ උසහයන් පිළිබඳව. මීට දින 6කට පෙර කාන්තාවක් IDH රෝහලින් පැන යාමක් සිදු වුණා. ඊයේ දිනෙදිත් IDH රෝහලින් 22 වෙනිදී පුද්ගලයෙක් පැන යාමට උත්සාහ කර තිබෙනවා. මේ සියලු පැන ය කිය සහ පැන යාමට උත්සාහ දරා ඇති අයවලුන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී පෙනියන්නේ ඔවුන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය නැත්නම් මද්‍රව්‍ය වර්ධකට සම්බන්ධ අය බවටයි. දැන් ඊයේ සවස 6:30ට පමණ IDH රෝහලෙන් පැන යාමට උත්සාහ කර ඇති 22 වෘද්ධ පුද්ගලයා දෙමඩකොට ප්‍රදේශයේ පදිංචිකරුවේ ඒ වගේම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක්. දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6ක සංචරණ සීමා අදාළ වීම 5ට ඉවත් කෙරුණා.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 13ක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක හුදකලා කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 6ක සංචරණ සීමා අද අලුයම පහේ සිට ඉවත් කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල වැල්ලම්පිටිය කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාත මුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසය සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී කොට්ටාසය තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුබිමවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජායල යන පොලිස් බල ප්‍රදේශද අද අලුයම පහේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 13ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක් තවදුරටත් හුදකලා කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිකාවත්ත, දෙමටගොඩ, කෙසල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ මෙලෙස හුදකලා තත්ත්වයේ පසුබිමවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව රාගම වත්තල පෑලියගොඩ සහ කැලණි යන පොලිස් බල ප්‍රදේශද තව දුරටත් හුදකලා කර තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී කොට්ටාස 8ක්ද තව දුරටත් හුදකලා කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවාත්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා කොට පවරා තිබෙන නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විමසරු ආර් ගුරුසිංහ මහතා නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්යසාධන කමිටුවක ප්‍රධානත්වයේ දරමින් කටයුතු කරන බැවින් ඔහුට රාජකාරිමේ කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද ජනාධිපති නීතිඥ මාරපණ මහතා අධිකරණයට බාර දුන්නා. එමෙන්ම මෙම නඩුවේ අප ලබා දුන් අවස්ථාවේදී සෑම මාස 3කටම වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට වාර්තා කළ යුතු බවට අධිකරණය මගින් අප කොන්දේසියක් පැනවූ බවත් එම අප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩ කරනු මෙති වෙවින් එයද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම් වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධ වූයේ නැහැ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළා. කෙසේ වෙතත් විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කළා. එමෙන්ම සෑම මාස 3කට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට පනවා තිබූ අප කොන්දේසියද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව කළා. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියන මහත්වරුන්ද අධිකරණයේ පෙනී සිටියා. එෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් තම සේවාදායකින් ටෙරිහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස්කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් විසින් අධිකරණයේ හමුවේ ලිඛිත දේශනද ගොනු කරනු ලැබුවා. මෙම නඩුව මේ මාසේ 25 වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ හෙවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එය දෙසැම්බර් මාස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති. මෛත්‍රීපාල සිසේන මැතිතුමා ජනාධිපති වෙලා G8 එකට ගියාම G8 නායකයෝ ආරාධනා කෙරුවා ඒ අයත් එක්ක වාඩි වෙන්න කියලා. මොකද ලංකාවේ සිද්ධ වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී තත්වයන් නිසා
අපේ රටට විශාල කීර්තියක් ආවා. ඒකාධිපති පාලකයන් ඉන්න රටවල වලට ගරු කතා කරන දුමනි ආයෝජකයෝ එන්නේ නැත. අධිකරණයේ ස්වාධීනත්වයක් නැත්තම් එන්නේ නැහැ. 20 ගේනකොට කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මට මතකයි අපි 19 ගේනකොට අපිට 42යි හිටියේ. තමුන්නාතේ ඡන්දෙ දුන්නේ නැත්තම් අපිට 19 ගේන්න පුළුවන්. දිනේෂ් ගුරුවරට මැත්තුවා මට මතකයි එදා යෝජනා ගණනාවක් ගෙනාවා. අපි සීළු යෝජනා වලට කැමති වුණා. මේ අය කියලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙක් දැම්මා. විවස්ථා දායක සභාවට. ඔබතුමාලා කිව්වේ අපේ රජයේ මොනාඩු පාඩු ගත්තිපත් අපි ආදායම දෙගුණ කෙරුවා. හැම ආණ්ඩුවක්ම ණය අරන් පාරවල් හදනවා, වතුර දෙනවා, නිවාස හදනවා. නමුත් අද ජනතාවට සාහනයක් නැහැනේ මේ අය වෙයි. ඒ ව්‍යවස්ථා මණ්ඩලය කවදාක්වත් ස්වාධීනව තීරණ ගත්තේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. මොකද මේ ව්‍යවස්ථා මණ්ඩලය කිරියල් ඇමතුමා පත් කරපු ආකාරය දිහා බැලුවා, මේ සංයුතිය දිහා බැලුවා, මේක ස්වාධීන වෙන්න බෑ. පවතින ආණ්ඩුවට තමයි අවසානයේදී බහුතරය හිමි වෙන්නේ. නොයෙකුත් අවස්ථාවලදී හිටපු ජනාධිපතිවරයා එවපු නම් ව්‍යවස්ථා මණ්ඩලයෙන් පදනමකින් තොරව අර සිවිල් සමාජයේ 3 දෙනාගේ ඡන්දෙත් අරගෙන බහුතරයක් තියනවා කියන එක පෙන්නලා ඒ ආයට උවමනා අයව හොරාපත් කරගන්න ගත්ත තීරණ අවස්ථාවලදී අපි ඡන්දවලට ගියා. ඒ ඡන්දවලට ගියාම අර බහුතරය හිමුණු ආණ්ඩුව පැත්තට තමයි හැම වෙලෙම ජයග්‍රහණ හිමි වුනේ. පොලිස් ප්‍රතිවරයා කොහොමදපත් කරේ? ජේෂ්ඨත්වයේ දිහා බැලුවේ නෑනේ. සුසුකම් දිහා බැලුවේ නෑ. පර්සනල් ෆයිල් දිහා බැලුවේ නෑනේ. අද මේ අරන් තියෙන තීරණය 20 වෙනි සංශෝධනයේ හරහා තිබුණු තත්ත්වයේ යලිත් ස්ථාපිත කරන්න. ඉතින් ජයජාවලේ නායකතුමාගේ ව්‍යවස්ථාවයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ අදත්. මොකද්ද නිජිරේ කියන එකේ වචනේ තේරුම? කවුරු ආණ්ඩුව පැක්ෂේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කැමති නම් අත උස්සලා උත්තරයක් දෙන්න. ඩක්ෂ වැඩෝ ටික ඉන්න පැත්තනේ. ඔක මම කියලා දුන්නනේ මගේ පැත්තේ ඉන්නකොට කුට්ටි. අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කැලිම විවෘතව කියනවා ඒක කඩා කප්පල් කරේ එවකට තිබු ජනාධිපතිවරේ. කරු කතානායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නැහැ. අපි ඩිජිටල් අයිඩෙන්ටිටියක් කියලා එකක් ගෙනා. ඒකත් කඩා කප්පල් කරා. අර සභා ආණ්ඩුව කාපු එකෙන් අපි මොකක් හරි හොඳයක් ගෙනාවොත් ඒක කරන්න දුන්නේ නැහැ. මං ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාලෝචන මට බයිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාර. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට ගම ඒක තමයි වෙච්ච හොඳම දේ මන් දැක්. එහෙට බයිනවා මෙහෙට බයිනවා පැන පැන ඉඳලා තාක්ෂණය ගැන දන්නේ නැති දෙයක් මෝඩ කතා කිය. තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් ගැසට් පත්‍රයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 30ක්. මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පත්‍යන්ට සංශෝධනය කර තිබෙනවා. නව ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නැගිනහිර පළාත තුල පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය ක්‍රියාත්මක වනවා. මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් මෙන්ම ආශ්‍රිත ආයතන අලුතින් පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශ යටතේ පවරා තිබෙනවා. මීට අමතරව තාක්ෂණ අමාත්‍යාංශ යටතට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පුද්ගලින් ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද පවරා තිබෙනවා. මෙතෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශ යටතටයි. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුම ප්‍රාසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂ යටතට ගෙන තිබෙනවා. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.